ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අරගෙන ආවේ 2017 නිකුත් වුණ Confidential Assignment කියන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක රිවිව් එකක්. ඉම්චෝල් කියන්නේ උතුරු කොරියානු ඉහළ පුහුණුවක් ලැබපු පොලිස් නිලධාරියෙක්. මෙයාලගේ මෙහෙමක් අතරතුරදී ඉම්චෝල්ගේ ප්‍රධානියා උතුරු කොරියාවට ද්‍රෝහි වෙලා ඉම්චෝල්ගේ බිරිඳවත් මරලා දකුණු කොරියාවට පැනලා යනවා. ඉම්චෝල් මෙමියා හොයාගෙන දකුණු කොරියාවට ගිහින් පරිගන්න කතාව තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකල් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවිව් දිගටම බලන්නව නම් දැන් වාගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ෆිල්ම් එක පටන් ගත්තදීම පෙන්නන්නේ උතුරු කොරියාවේ කර්මාන්ත ශාලාවක පවත්වාගෙන යන හොර මුදල් අච්චු ගන්න දරන. මේ ගැන ඔත්තුවක් ලැබිලා මෙතන වටලන්න උතුරු කොරියාවේ විශේෂ පොලිස් ඒකකයක් මෙතනට එන ගමන් තමයි හිටියේ. ඉම්චෝල්යාගේ කණ්ඩායමේ අනිත් අය එනකල් ටිකක් දුරකට වෙන්න මෙතන ඔත්තු බලබලා ඉන්නවා. ඉම්චෝල්ගේ බිරිඳත් වැඩ කරේ මේ පොලිස් කණ්ඩායමේම හින්දා එයා මේ වෙලාවේ ඉම්චෝල් හිටපු තැනට එනවා. දෙන්න කතා කර කර ඉද්දි ඉම්චෝල්ට කෙනෙක් ෆෝන් එකෙන් කතා කරලා කියනවා මේ කර්මාන්ත ශාලාවට ත්‍රස්තවාදී කණ්ඩායමක් ඇතුළනවා කියලා. ඉම්චෝල්යාගේ ප්‍රධානියාට මේක කිව්වට පස්සේ ප්‍රධානියා කියනවා එයාලා කණ්ඩායම එනකල් එතනට පහර දෙන්න යන්න එපා කියලා. හැබැයි ත්‍රස්තවාදී කට්ටිය පැනගනී කියලා හිතලා ඉම්චෝල් කට්ටියවත් අරගෙන කර්මාන්ත ශාලාවට පහර දෙන්න යනවා. කලින් ආපු ත්‍රස්තවාදී කණ්ඩායමේ අය කර්මාන්ත ශාලාවට පහර දීලා නෝට්ටු අච්චු ගහන්න දාගන්න පළක ටිකක් එයාලා ළඟට ගන්නවා. ඒත් එකම ඉම්චෝල්ගේ කට්ටියත් ඇවිත් ත්‍රස්තවාදීන්ට යටත් වෙන්න කියලා කියනවා. මේ වෙලාවෙම චාකි සොන් කියන ඉම්චෝල්ගේ ප්‍රධානියා මෙතෙන් එනවා. එයාවිත් ඉම්චෝල්ගෙන් අහනවා එයාලා එන්න කලින් එතනට පහර දෙන්න ආවි කියලා. ඉම්චෝල්ට තේරෙනවා මේ ප්‍රධානියා ත්‍රස්තවාදී කණ්ඩායමේම කෙනෙක් කියලා. ඒ වෙලාවේ ඉම්චෝල්ගේ බිරිඳ මරනවා කිව්වට පස්සේ ඉම්චෝල් අතුරු කට්ටිය යටත් වෙනවා. ඊට පස්සේ මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ අය එතන හිටපු හැමෝමම වෙඩි තියලා මරලා දානවා. ඉම්චෝල් දකිනවා එයාගේ බිරිඳත් මැරලා වැටලා ඉන්නවා. මේ වෙලාවේ ඉම්චෝල්ටත් වැඩි වැදුනත් එයාට තාම සිහිය තිබ්බා. ඉම්චෝල්ගේ ප්‍රධානියා ඉම්චෝල් ළඟට ආවිත් වැඩි දියන් හදනවා. හැබැයි ඒ වෙලාවේ මිනිහගේ තුවක්කුවේ උණ්ඩ ඉවරලා තිබ්බේ. ඊට පස්සේ චාකිසොන් ඉම්චෝල්ට තාම වාසනාව තියනවා කියලා එතන තිබ්බ පළක ටිකක් අරගෙන ත්‍රස්තවාදී කණ්ඩායමත් එක්ක එතනින් යන්න යනවා. ඉම්චෝල්ට කරගන්න දෙයක් නැතුව මරණ ඔයාගේ බිනද දිහා බලන් හිටියා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ උතුරු කොරියානු ආරක්ෂකංශය හොයාගන්නවා මේ පළක භාවිතා කරලා ඩොලර් මුදල් රච්චු ගැහුවොත් ඒකෙන් උතුරු කොරියාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ හින්දාම ආරක්ෂක ප්‍රධානියා කියනවා උතුරු කොරියාවේ ද්‍රෝහි වුණ චාකිසන් කියන මිනිහවත් අල්ලගෙන සල්ලි අච්චු ගන්න පළක ටිකක් ඉක්මන්න හොයාගන්න ඕනේ කියලා. චාකිසන් පළක ටිකක් අරගෙන දකුණු කොරියාවට පැනලා ගිහින් තියෙන්නේ කියලා මේ ආරක්ෂකංශයයි හොයාගන්නවා. ඉතින් කර්මාන්ත ශාලාවේ මෙහෙයුමෙන් ජීවිතේ බේරුණේ ඉම්චෝල්ගේ විතරයි. ඒ හින්දා උතුරු කොරියානු ආරක්ෂකංශය හිතුවේ මෙයාත් මේකට මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. ඒ හින්දා ඉම්චෝල්ට පහර දීලා මේ ගැන ප්‍රශ්න කරනවා. මේ වෙලාවේ ඉම්චෝල්යාගේ බිරිඳ මරණයක් ගැන ලොකු දුකකින් තමයි හිටියේ. ඒ හින්දා මෙයා එතන ප්‍රධානියාට කියනවා එයාව මරනවා නම් දැම්ම මරන්න. එහෙම නැද වුණොත් එයාගේ බිරිඳව මරපු චාකිසොන්ව හොයාගෙන ගිහින් කොහේ හිටියත් මරලා දානවා කියලා. ඊට පස්සේ ආරක්ෂක ප්‍රධානියා මෙයාට කියනවා සතියකින් උතුරු කොරියාවයි දකුණු කොරියාවයි සාකච්ඡාවක් තියෙනවා. ඉම්චෝල් එතන දූත පිරිසේ ආරක්ෂකයෙක් විදිහට ගිහින් චාකිසොන්ව අල්ලගෙන එන්න කියලා. ඉම්චෝල්ටත් මිනිහගෙන් පරිගන්න මේක අවස්ථාවක් හින්දා මේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් ෆිල්ම් එකේ ඊළඟ පෙන්නන්නේ දකුණු කොරියානු පොලිස් නිලධාරියෙක් වෙන කැංජින් කියන කෙනා. මෙයා ගොඩක් කම්මැලි, ගොඩක් විනෝදවට බර කෙනෙක්. කැංජින් නිදාගෙන ඉද්දී එයාගේ දුව මෙයා ළඟට ඇවිත් අහනවා එයාට ගේන්න ගියපු iPhone එකක් ගෙනාවද කියලා. කම්මැලි කම හිටපු කැංජින් කියනවා iPhone එක අදාරගෙන එන්නම් කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් පාක් මින් කියන මෙයාගේ බිරිඳගේ නංගිත් මෙයා නිදාගෙන හිටපු තැනට එනවා. එයා මෙහෙම ඇවිත් කැංජින්ගෙන් ණයට සල්ලි වගේක් ඉල්ලනවා. කැංජින්ට නම් මේ වෙලාවේ හොඳටම තරහා යනවා කවුරුත් එයාට නිදාගන්න දෙන්න දෙහිඳ. අය ටික වෙලාවකින් කැංජින්ට කෝල් එකක් කියලා එයාගේ බිරිඳත් මිනිහත් නිදාගෙන හිටපු තැනට එනවා. කැංජින්ගේ ලොක්කා මේ වෙලාවේ මෙයාලා ගෙදර ළඟට ඇවිත් තමා කෝල් එක කරන් තිබ්බේ. ලොක්කා මේ වෙලාවේ කැංජින්ට කියනවා උතුරු කොරියාවයි දකුණු කොරියාවයි සාකච්ඡාවක් සංවිධානය කරලා තියෙනවා. එයාලත් එක්කෙන දූත පිරිසේ ආරක්ෂකයෙක්ගෙන් කෙනෙක් තමයි උතුරු කොරියානු පොලිස් නිලධාරියෙක්. මිනිහා ඉන්නේ උතුරු කොරියාවේ ඉඳන් දකුණු කොරියාවට පැනලා ආපු හොරෙක්ව අල්ලගන්න. ඒකෙන්ද අය පොලිස් නිලධාරියාගේ සහයට කැංජින්ව පත් කරලා තියනවා කියලා. ඒ වගේම ප්‍රධානියා කියනවා මිනිහා මේ අල්ලගන්න එන හොරා ගැන විස්තර මිනිහාගෙන් දැනගන්න බලන්න. සකසහිත මොනවා හරි දැනගත්තොත් ඒ වෙලාවම එයාලට වාර්තා කරන්න කියලා. ඉතින් ඔන්න ගෙබ් විදියටම සතියකින් උතුරු කොරියානු දූත පිරිසත් සාකච්ඡාවට දකුණු කොරියාවට එනවා. ආරක්ෂක ප්‍රධානියා ඉම්චෝල්ට කිව්වේ ඉස්සෙල්ලම චාකිසොන්ගේ ගෝලයෙක් වන පාක් මියන් කියන මිනිහව අල්ලගන්න මිනිහා මාර්ගයෙන් චාකිසොන්ව හොයාගන්න ලේසි කියලා. ඉතින් කැංජින් එයාට සහාය වෙන්න ඉම්චෝල්ව හම්බෙන්න ගුවන් තොරබලට එනවා. දෙන්න හම්බුණු ගමන්ම උතුරු කොරියාවේ කට්ටියට තුවක්කු තියාගන්න බෑ කියලා කැංජින් ඉම්චෝල්ගේ තුවක්කුව ගන්නවා. ඊළඟ දෙන කෑම ගන්න හිතාන කඩේකට යනවා. ඉම්චෝල් නම් මේ වෙද්දි දැනගෙන හිටිය කැංජින්ව පත් කරලා තියන්නේ එයාගේ මෙහෙයුම් මේ විස්තර දකුණු කොරියාවට දැනගන්න කියලා. ඉම්චෝල්ව දැනුවත් කරලා තිබ්බ මොන දේ වුණත් පළක් ගැන විස්තර දකුණු කොරියාවට දැනගන්න තියන්න එපා කියලා. කැංජින්ටත් එයාගේ ප්‍රධානියා කියලා තිබ්බේ ඉම්චෝල් එක්ක සහයෝගයකින් වැඩ කරලා මේ මෙහෙයුම් මේ විස්තර කොහොම හරි දැනගන්න බලන්න කියලා. ඊට පස්සේ මේ දෙන්න චාකිසන්ගේ ඔත්තුකාරයා ඉන්නවා කියලා ආරංචිලා එතනට බලන්න යනවා. හැබැයි දෙන්න යද්දි ලොකු ට්‍රැෆික් එකකට අහු වෙනවා. ඊට පස්සේ ඉම්චෝල් වාහනෙන් බහලා ටැක්සි එකක අර මිනිහා ඉන්නවා කිව්ව දන් දෙනවා. ඉම්චෝල් එතනට යනකොට කැංජින් එතනට ඇවිත් හිටියා. හැබැයි ඒ ගාවම මියොන් කියන මිනිහා වාහනය ගෙනගලා එතනින් යන්න යනවා කියලා ඉම්චෝල් දකිනවා.
එත්තක මිම්චල් ටැක්සි එක නගලා මිනිහා පස්සෙන් පන්නගෙන යනවා. මියන් තැනකට ඇවිත් කුඩු බකට් වගේක් මිනිස් වගේකට දීලා ආපහු එයාගේ වාහනේ ළඟට එනකොටම මිම්චල් මිනිහාව අල්ල ගන්නවා. ඊට පස්සේ මිම්චල් මිනිහාගෙන් අහනවා චාගීසන් ඉන්නේ කොහෙද කියලා. එත්තක මිනිහා තුවක්කුවක් දික් කරලා මිම්චල් ගෙන් අහනවා කවුද උඹ කියලා. මිම්චල් ඒ වෙලාවේ මිනිහට ගහලා එයා වෙඩි තියද්දි එතනින් පැනලා වාහනයක් එහා පැත්තේ ගින්න හැංගෙනවා. මේකම කැංගින්ගේ පොලිස් වාහනය මෙතෙන්ට ආපෙන්ද මියන් එතනින් දුවලා යනවා. මිම්චල් මිනිහා පස්සෙන් පන්නගෙන යනවා. මියන් වාහනයක නගලා පැනලා යන හදද්දි ඉම්චල් වාහනේ එල්ලෙනවා. කැංගින් න්යායේ කායකේ මෙයාලා පස්සෙන් යනවා. හැබැයි ටික දුරක් යද්දි මියන් වාහනේ යන ගමම එළියට බලනවා. පොඩි ළමයෙක් වාහනයට හැප්පෙන්න යද්දි ඉම්චල් වාහනේ ඇතුළට ගිහින් ළමයා හැප්පෙන්න ගමන් කොහොම හරි වාහනේ නවත්ව ගන්නවා. මියන් නම් මේ වෙලාවේ පැනලා යනවා. මේ අතර දකුණු කොරියානු පොලිසිය චාගීසන් ගුවන්තොටුපලෙන් වාහනයක නගලා යන CCTV වගයක් හොයා ගන්නවා. ඊට පස්සේ මෙයාලා මේ මිනිහා ගියපු වාහනය විස්තර හොයන්න පටන් ගන්නවා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්නනවා දකුණු කොරියාවට පැනලා ආපු චාගීසන්. ඉම්චල්ගෙන් බේරලාව මියන් චාගිසන්ව හම්බ වෙන්නනවා. මිනා චාගිසන්ට ඉම්චල්ලාව අල්ල ගන්න හදුවා කියලා කියනවා. මේ අතර කැංගින්ගේ ලොක්කා එයාට කියනවා ඉම්චල් ළඟින්ම ඉඳලා මෙහෙම විස්තර කොහොම හරි දැනගන්න බලන්න කියලා. මෙහින්ද කැංගින් ඉම්චල්ට නතර වෙන්න කියලා එයාගේ ගෙදරටත් ආරාධනා කරනවා. ඉම්චල් පොඩ්ඩක් ලස්සන්ට ඉන්න හින්දා එයාව දැක්කට පස්සේ කැංගින්ගේ නෑනා ඉම්චල්ට කැමත්තෙන් වගේ හොඳට සලකන්න ගන්නවා. ඉම්චල් බාත්รูම් එකේ ඉද්දි ඉම්චල් කතා කරන්න දේවල් අහගන්න පුළුවන් විදිය ඩිවයිස් එකක් කැංගින් ඉම්චල්ගේ ෆෝන් එකට දානවා. ඉම්චල් මේ වගේ දේවල් ගැන දන්න හින්දා ඒ ඩිවයිස් එක එයාගේ ෆෝන් එකෙන් අයින් කරලා හොරෙන්ම කැංගින්ගේ ෆෝන් එකට දානවා. ඉතින් මේ අතරේ චාකිසන්ව හම්බ වෙන්න යූ කියලා මිනිහෙක් එනවා. මේ මිනිහා එන්නේ අර පළක යොදාගෙන සල්ලි අච්චු ගන්න ජාවාරමක් ගැන මෙයාත් එක්ක කතා කරගන්න. මිනිහගෙන මේ වැඩේ පටන් ගන්න කලින් එයාට පළක ටික හොඳට පරීක්ෂා කරන්න ඕනේ කියලා. චාකිසන් අහනවා එයා වංජාකාරයෙක් වගේද පේන්නේ කියලා. ඊට පස්සේ අර මිනිහා කියනවා මේ කාලේ කවුරුවත් විශ්වාස කරන්න අමාරුයි. ඒ හින්දා පළක ටික පරීක්ෂා කරන කල මේ වැඩේ පටන් ගන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ චාකිසන් කියනවා එහෙනම් ඊළඟ දවසේ මේ වෙලාවට මෙන්න පළකටික පරීක්ෂා කරන්න දෙන්නම් කියලා. මේ අතර ඉම්චොල්ලට චාකිසන්ගේ ගෝලයක් වුණ මියොන් ගැන ඔත්තුවක් හම්බ වෙලා මේ දෙන්න ආයෙත් යනවා මිනිහා අල්ල ගන්න පුළුවන් ද කියලා බලන්න. එතනට ගියාට පස්සේ කැංගින් එතන හිටව මිනිස්සු කට්ටියගෙන් මියොන්ව දන්නවද කියලා අහනවා. කට්ටිය ඒ වෙලාවේ කැංගින් ළඟ තිබ්බ තුවක්කු අරගෙන එයාලා මියොන් ගැන මුකුත්ම කියන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඉම්චොල් එතන හිටව හැමෝටම ගහලා කට්ටියගේ ෆෝන් අරගෙන කැංගින්ට කියනවා ඒවා පරීක්ෂා කරලා මියොන් ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන් ද කියලා බලන්න කියලා. එතක මියොන් ඉන්න තැන දැනගත්තට පස්සේ ආයෙත් මේ දෙන්න එතනට යනවා. හැබැයි මේ හොටෙල් එක ඇතුළේ මිනිහා පේන්න හිටියේ නැහැ. මේ වෙලාවේ ඉම්චොල් දාගෙන මියොන් තව මිනිහෙක් එක්ක එළිය කතා කරගෙන ඉන්නවා. ඉම්චොල් කැංගින්ට කියන්නේ නැතුව එතනට යනවා. ඇතුළේට මිනිස් වර්ගයක් කැංගින්ව වට කරගෙන ගහන්න හදනවා. හැබැයි කැංගින්නේ හැමෝටම ගහලා කොහොම හරි බේරෙනවා. එළිය හිටු මිනිහා කාට හරි කෝල් එකක් අරගෙන මියොන්ට වෙඩි දියලා මරලා දානවා. මේ වෙලාවේ ඉම්චොල් මෙතනට එනවා. ඉම්චොල් අඳුර ගන්නවා මේ මිනිහා චාගීසන්ගේ ළඟම ගෝලයෙක් කියලා. මිනිහා චාගීසන් එක්ක කතා කරන්න කියලා ඉම්චොල්ට ෆෝන් එක දෙනවා. චාකිසන් මේ වෙලාව කියනවා එයා කලින් ඉම්චොල්ගේ ජීවිතේ බේරපෙහින්ද පාඩුවේ ඉන්න තිබ්බා මේ සැරේ නම් ඒ වැරද්ද කරගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉම්චොල් තරහින් කියනවා පොල් කොහෙටියත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙයි කියලා. ඒත් එක්කම එතන හිටපු මිනිහා ඉම්චොල්ට වෙඩි තියන්න හදනවා. ඉම්චොල් කොහොම හරි බේරිලා මිනිහත් එක්ක හොඳටම ගහ ගන්නවා. හැබැයි පොලිස් වාහනවල සද්ද ඇහිලා මිනිහා වෑන් එක නගලා එතනින් පැනලා යනවා. ඊට පස්සේ ඉම්චොල් එක්ක කැංගින් වාහනයක නගලා ගෙදර යනවා. මේ වෙලාවේ කැංගින් අහනවා මියොන්ට වෙඩි තිබ්බ කවුද කියලා. ඉම්චොල් කියනවා ඒ චාකිසන්ගේ ළඟම ගෝලයෙක්. චාගීසන් කියන්නේ හිටපු හමුදා නිලධාරියෙක් මිනිහත් එක්කම හමුදාවෙන් පැනලා ගියපු සෙට් එකක් තමයි මිනිහ ළඟ වැඩ කරන්න කියලා. ඒත් එක්කම කැංගින් අහනවා මිනිහව අල්ලගන්න මෙච්චරම කට්ටක් කන්නේ මිනිහා කරලා තියෙන වැරද්ද මොකද්ද කියලා. ඊට පස්සේ ඉම්චොල් කියනවා එයාලා කරපු මෙහෙමකදී චාගීසන් එයාගේ බිරිඳත් ඇතුළු එතන හිටපු හැමෝම මරලා දැම්මා. ඒ හින්දා තමයි මිනිහව අල්ලගන්න හදන්නේ කියලා. හැබැයි ඉම්චොල් සල්ලි අච්චු ගන්න පළක් ගැන විස්තරේ කැංගින්ට කියන්නේ කියන. කැංගින් මේ විස්තර ටික හොරෙන්ම එයාගේ ලොක්කට කියනවා. කැංගින්ගේ ෆෝන් එකට ඩිවයිස් එකක් දාපු හින්දා ඉම්චොල් හොරෙන්ම මෙයාලා කතා වෙන දේවල් අහගෙන හිටියා. ඉතින් ඊළඟ දවසේ කැංජින්ගේ ඔෆිස් එකෙන් හොයාගන්නවා ඉම්චොල් හොරෙන්ම කැංජින් කියන දේවල් අහගෙන ඉන්නවා කියලා. මේ හින්දා කැංජින් එයාගේ ෆෝන් එකට තිබ්බ ඩිවයිස් එක ගලවලා දානවා. මේ වෙලාවේ ඔෆිස් එක අය කැංජින්ට කියනවා ඉම්චොල් ඇවිත් ඉන්නේ නිකම්ම චාගීසන් වල්ලා ගන්න නෙමෙයි මිනිහ ළඟ ගොඩක් වටින පළක වගේක් තියෙනවා ඒ ටික හොයාගෙන උතුරු කොරියාවට අරගෙන යන්න කියලා. ඒ වගේම චාගීසන් ඉන්නවා කියලා සැක කරන තැනක් ගන්නත් මේ වෙලාවේ කැංජීට කියනවා. හැබැයි ඒ ගැන ඉම්චොල්ට මෙයා කියන්නේ කියන. මේ වෙලාවේ කැංගින් පලක ගැන විස්තරේ ඉම්චොල්ගෙන් අහනවා. කැංගින්ට හොඳටම තරහ යනවා එයාට බොරු කිව්වා කියලා. හැබැයි ඉම්චොල් මේ වෙලාවේ කියනවා එයා කවදාවත් බොරු කිව්වේ නැහැ. එයා ආවේ චාකිසන්ගෙන් පලි ගන්නමයි කියලා. ඒත් එක්කම එයා කියනවා එයාට චාකිසන්ව හොයලා දුන්නොත් ඒ පලක ටික එයාට බාර දෙන්නම් කියලා. ඊට පස්සේ දැන් චාකිසන් ඉන්නවා කියලා ආරංචි වුණ තැනට යනවා. මේ වෙලාවේ චාකිසන්ව හම්බවලා පලක ටික පරීක්ෂා කරන්න යූන් කියන මිනිහත් ඇවිත් ඉරියා. මිනිහා මේ වෙලාවේ කියනවා එයා මේ යෝජනාවට කැමති. හැබැයි මිනිහට හම්බ වෙන ලාභය තවත් වැඩි වෙන්න ඕන කියලා. හැබැයි චාකිසන් නම් මේකට කැමති වුණේ නැහැ. එහින්දම චාකිසන්ගේ කට්ටිය මිනිහවයි මිනිහගේ කට්ටියවයි වෙඩි තියලා මරලා දානවා. ඒත් එක්කම එළියෙන් දැන් ලණුවක එල්ලලා ඉම්චොල් මේ ගේ ඇතුළට එනවා.
चाकी संघ कंटे एमचोल अलगन हद्दी एमचोल इतना मिनसुंड गल मरलदान अब ये विलाय चाकी संघ कट्टी पेन इमचोल के वाहन मिनियापास पड़गने चाकी संघ वाहन एनगोम मेलटे वेतीनवा यह इमचोल के वाहन गंडगी चाकी संघ वाहन वेड़ती टिक दुराखी टारे वेड़वेदी चाकी संघ कार पालमकड़ पेरलीनव इमचोल इतनी चाकी संघ वेड़ती हद्दी कैंगजीनकना मिनह मेरन प्रश्नवा एहिंद मिनह मरण अल्लगण अब इतम चाकी संघ पालमेम पहाल दिब्ब गंगट पानीवा यह कैंगजीन इमचोल गीनवा इतने दिब्ब पलकट की अरगन गिगे लोकड़ दिन्न चाकी संघ होयन या बलागन्नम गीला यह दक्षिण कोरिया पोलिस इन कल इमचोल पलकट की अरगने तेनवा मे आम अरगन गिन्तुरक्षक प्रधान अट दिनवा मेतर अतरट पैन चाकी संघ कोहुमारी इतनी बेरला जीवित बेरगनवा टिकवेलाकट बस कैंगजीन नाभ गेदरी गेदरी मेड को कोल के अरगन दिब्बे चाकी संघ या कैंगजीट गीनवा या पवल याग जीवित बेरगन उन्ना कोहिन्नारी पलकट को होयागन पेदेक्कोल इमचोन गीन वराट इनकीगा कैंगजी नडाड़ा मेविस्तरे इमचोल गीनवा इमचोल यागे आरक्षक प्रधान गीनवा याट पलकट को एव अरगन गिनाप गिन दिन्नम गीलाज इमचोल पलकट तरगन कैंगजीन की तनटे अड़ावा इमचोल इन कल कैंगजी एदेनवा यागे बिरीद घटकाल इन कैंगजीन दिनवा इवगे मिथन टाइम बॉम्बे तईगल दिब्ब इतने दिब्ब ओकिटोगे इक कथागल चाकी संघ कैंगजी पलकट को हदगीला कैंगजीन गीन यागे बिरीद वैलम निधस्कर नीट वास पलकट दिन्नम गीला चाकी संघ पलकट अतरम अलग नैनेला यह कैंगजी पलकट नेतम कीला अयन कैगल चाकी संघ हंगिला तन एलियट एन गीला मेला इमचोल इतने बट हिट चाकी संघ मिनीसुंट स्नापेक्की विड़तीला मरलदानवा यह इमचोल कथागल चाकी संघ कीनवा अरकट्टिया निधास्कर पलगट के आलंग दीन गीला इधन पलगट ओन हिंद चाकी संघ अरकट्टिया निधास्कर यह इमचोल कैंगजीन पवलैवत्तरगन इतनी अन्न गीला चाकी संघ कट्टियाक पलगट तागन इमचोल तलगन इमचोल हिटपू तंटेनवा इमचोल हंगिला चाकी संघ इकेगा मरलदानवा इधन बिनीदलम इकन मग दुरावासे कैंगजीन हिदन इमचोल उदौन गीलास एदेना इतनी दंग गेदरियाला कैंगजिन्ना बहु इमचोल हिड़प दंडेनवा इमचोल मिनसुक्क गहगद्दी चाकी सां पलकट करगने तेनी अन्नदानिकेला इमचोल दगिनवा मेतंट कैंगजिन एवित्कीनवा इमचोल टगिहिं चाकी सां अल्लगन्न या एतनिन्न कट्टियगेन बलागन्नम कियला इमचोल मिनिहापस्सें गियाडवस्से मेहा इमचोल्लो अल्लगन होदरम गहनवा एवेला कैंगजिन दुरैंदन चाकी सांट वेडि दिनवा एत्तकम चाकी सां आयत पलकट करगने हंगिनवा कैंगजिन मिनिहापस्सें गियाडवस्से चाकी सां हंगिला इंदला कैंगजिन्टत होदरम गहनवा एत्तक इमचोल दुरैंदन वेडिदियला चाकी सांगो मरलदानवा इधन अंतिम विधीयतमा इमचोल बिरीद मरव पयगत्ते इमचोल पलकट कैंगजिंट दील कीनवा एव दखन को पोलिस बारदीला कैंगजिंट उसीम गंडकीला इस कैंगजिंग मे पलक हिंदा मेतर प्रश्न कतूने गील पलकट मुहूदर विसी करनवा इध मे सिद्धिंपास इमचोल आप उत्तर को आवड़ेनवा कैंगजिन उद्योग जब्बे की विनदरतोड़ हुंदर करवा इधन फिल्म को विधीयतमा इवर वेन्े वीडियो के विवरण कल बल्ब हेमोटम थैंक यू गील गीनवा इवे मे वगे फिल्म रिव्यू दिग्गट बल्ला दिन वगे यूट्यूब चैनल के सब्सक्राइब कर दिया गन्ना एनम्मा पीलंग फिल्म रिव्यू वगैन हम भी